පංචකේන්ද්‍රයකන කතා කරනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ යුද්ධ යන වෙලාවේ යුද්ධට සහයෝගය නොදී මගහැරලා ඒ කරපු ද්‍රෝහිකමේ පාපය තමයි අද ගෙවන්නේ. අද පංචකේන්ද්‍රය ගැන අහන්නේ මොකද්ද? එහෙම සංකල්පයක් හරි මේ පොළවේ පැල කරන්න උත්සාහ ගන්නවත් පුළුවන් වෙන්නේ මේ රටේ සාමය ඇති කරන්න පුළුවන් වෙච්ච හන්දා. මේ රටට සාමය ගෙනීම සඳහා මේ මහා දවැන්ත කාර්යයට උර දෙන්න පින්න නොකරපු මහත්තුරු අද පංචබල කේන්ද්‍ර කොහොමද හරිද වැරදිද කියලා අහනවා. අපි තේරුම් ගන්න ඕන තමුන්වංශල දැන් මේ දවස්වල වැල්ලේ කොම් පිට්ටු හදනවා. රළපාර එනකන් තමුන්වංශල කොම් පිට්ටු කියලා දාතියක් තියෙනවා රෝසිදෝන හදලා නැද්ද? කොම් පිට්ටු කියලා දැකලත් නැද්ද? අපි බයියෝනේ අපි දන්නවනේ කොම් පිට්ටු ගැන. ඕගොල්ලෝ ටොයියෝනේ, ටොයියෝ කොම් පිට්ටු ගැන දන්නේනේ. ටොයියෝන්ගේ බයියන්ගේ වෙනස ඕකනේ. ටොයියෝ ආණ්ඩුව අරන් අවුරුදු දෙකෙන් ගහලා ගියේ ඒකනේ. බයියෝ ආණ්ඩුව අරන් අද දිගටම යන්නේ ඒකනේ. ඒකනේ ටොයියන්ගේ බයියන්ගේ වෙනස. ඕක තේරෙන්නේ නැති එකේ අවුලනේ. ඔය UMP ගොඩ ගන්න ඕන නම් කොහේ හරි ඉන්න බයියෙක්ව ගේන්න උතන්ට. ඔය ටොයියෝ දාලා ඔය වැඩේ කරන්න බෑ. මේ රටේ හමුදාව බයියන්ගේ හමුදාව තමයි හැමනම්. ගමේ කොල්ලෝ අම්මලාගේ දුප්පත් දරුවෝ තමයි ගියේ. හරිද? ටොයියෝ නෙවෙයි යුද්ධ කළේ. මේ රටට දිනා දුන්නු ජයග්‍රහණ සුසන්තිකා වූ බයියන්ගේ සුසන්තිකා කෙනෙක් තමයි. ජයසූරිය වූ බයියෙක් තමයි. මේ රටේ ජයග්‍රහණ ගෙනාව නම් තරඟ වලින් ජයග්‍රහණ ගෙනාව නම් බයියෝ තමයි මහත්වෝ. යුද්ධ කරත් අන්තිමට ඔය ටොයියෝ නෙවෙයි.